Asambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Sadhu, sadhu, sadhu. අද ධර්ම දේශනාව ආරම්භ කරන්නට මත්තෙන් පොඩි කාරණයක් දැනුම් දෙන්න ඕනේ. මේ දවස්වල ශ්‍රී ලංකාවේ මේ දැන්වීමකින් තොරව සමහර වෙලාවට මේ විදුලිය විසන්ධි කරනවා. එහෙම බාධා සිද්ධ වුණොත් ඒවා ඉවසගෙන අපි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන්න ඕනේ. මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට වදාළ යම් ධර්ම කරුණක් ඉස්මතු කරලා අපේ මේ ශ්‍රාවක ජීවිතය සාර්ථක නිවන් මගෙහි සාර්ථක කරගන්න තමයි අපි මේ ධර්ම මණ්ඩපයේට ඒ ස්ථානවල ඉඳලා දුර බැහැර ඉඳලා දැන් එකතු වුණේ. එතකොට අපි මේ ධර්මය ශ්‍රවණය කරද්දී ඔබෙත් මගෙත් යෝනිසෝ මනසිකාරය දියුණු වෙලා සිහිනුවණින් යුතුව මේ ධර්මය අපේ ප්‍රතිපදාවට එකතු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් යම් අදහසකින් කටයුතු කළ යුතු වෙනවා. ඒ අදහස නොතිබුණොත් එහෙම අර කථිත මාත්‍රයකින් ඒ ධර්මය අහලා අපි ඒ ධර්මයේ සම්බන්ධයෙන් තියෙන අර්ථය නොගෙන ඉන්නවා. ඒ අර්ථය නොගැනීමෙන් තමයි පින්වතුනි අපි මේ සංසාරයේ දිගින් දිගටම ආර්ය වූ සීලයක්, ආර්ය වූ සමාධියක්, ආර්ය වූ ප්‍රඥාවක්, ආර්ය වූ විමුක්තියක් අවබෝධ කරගත්තේ නැත්තේ. ඒ අර්ථය නිවැරදිව හඳුනාගත්තොත් අපිට මේ ධර්මයේ ප්‍රණීතභාවය තේරෙනවා. කළ යුත්තේ මොකද්ද, නොකළ යුත්තේ මොකද්ද කියලා වැටහෙනවා. සමහර තැන්වලදී අපිට කොච්චර ධර්ම දැනුම තිබුණත් මේ කළ යුත්තේ සම්බන්ධයෙන් ඒ තැනදී ධර්මයේ අර්ථය අවුල් වුණොත් එහෙම ඒ තැනදී තෝරාගත යුතු කුසලය, වැඩි යුතු කුසලය අවුල් සහගත වුණොත් එහෙම අන්න හිතට නැවත අර කාමයන්ගේ පීඩාව ඇවිල්ලා යෝනිසෝ මනසිකාරයෙන් දුරස් වෙලා නැවතත් සංසාරයේ අනතුරට පත් වූ කෙනෙක් බවට පත් වෙනවා. ශ්‍රාවකයා ලෝකයේ විශේෂ කෙනෙක්. ශ්‍රාවකයා ලෝකයේ අන් අයට වඩා විශේෂ වෙන්නේ තමාට හිත පිණිස, අනුන්ට හිත පිණිස මේ ධර්මය පුරුදු කරන නිසා, අර්ථය මනාකොට දැනගෙන පුරුදු කරන නිසා. ඉතින් මේ පින්වතුන් ඒ අර්ථයෙන් යුතුව මේ ධර්මය ශ්‍රවණය කරද්දී නිතර අදිෂ්ඨානයෙන් ගත කරන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේගේ යම් දේශනාවක් තුළ මම හිත වඩනවා කියන අදහස තබාගෙන ඒ අදහසෙන් දුරස් වුණොත් හිත විසිරෙන්න ගන්නවා. දන්නවා අපි ධර්මශ්‍රවණය, සාකච්ඡාව, සජ්ජහායනාව ආදී තමුන්ට විමුක්ත ආයතනයක් බවට පත් වෙන්නේ ඒ ධර්මයේ තුල හොඳට පිහිටලා ඇහුවොත්. ඒ ගුණය ඔබ, මම, අපි සියලුම දෙනාම රැකගෙන මේ ධර්ම ශ්‍රවණය කළ යුතු වෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට කියලා දෙනවා, චත්තාරිමානි භික්කවේ ඨානානි චතුහි ඨානේහි වේදිතබ්බානි කියලා. මේ කරුණු හතරකින් කරුණු හතරක් වටහා ගත යුතුයි කියලා පෙන්වලා දෙනවා. භාග්‍යවතුන් වහන්සේ
පෙන්නනවා පළවෙනි කාරණාව සංවාසේන භික්කවේ සීලං වේදිතබ්බා. මේ ප්‍රකාශය ලිපිවල ඒ වගේම මේ ඨාන සූත්‍රයේ කියවනකොට පෙළෙහි නොඑක් විට අහල ඇති. නමුත් පින්වතුනි අපි මනාකොට හොඳින් මේ කාරණේ වටහා ගත්තේ නැත්තම් මනාකොට වටහා ගත්තේ නැත්තම් මේ එදිනෙදා ශ්‍රාවක ජීවිතයේදී කායික ක්‍රියාවේ පාරිශුද්ධි භාවය මානසික ක්‍රියාවේ පිරිසිදු භාවය ඒ වගේම වාචසික ක්‍රියාවේ පිරිසිදු භාවය දුරස් වෙලා යනවා එක්ක විසීමෙන් තමයි ඒකතෝ වසමානෝ එක්ව විසීමෙන් තමයි මේ සීලය දැනගන්න පුළුවන්. එහෙම අර එක්ව විසීමෙන් සීලය දැනගන්නවා කියලා අර්ථයට ගිහිල්ලා අපේ හිත බොහෝ වෙලාවට ඇදිලා යනවා අන් අයගේ සීලය හොයන්න ඇද හොයන අදහසින්. ආන්න අපිට එතන කුසලයක් වැඩෙන්නේ නැහැ අකුසලයක් ඇති වෙනවා. එක්ව විසීමෙන් අන් අයගේ කායික වැරදි කායික දොස් වාචසික වැරදි වාචසික දොස් ඔන්න බලන්න ගන්නවා හිත ගැටෙනවා. මේ ඒ අර්ථයෙන් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. යමෙක් දීර්ඝ කාලයක් යම් පිරිසක් දීර්ඝ කාලයක් ඇසුරු කරාම සීලය දැනගන්න පුළුවන් කියලා එතෙන්දි කියන්නේ අන් අයගේ කායික දොස් වාචසික දොස් හොයන ඒවාට ගැටි හොයන වැරදිහි සමාදන් වෙවි හොයන අදහසින් නෙවෙයි තමාගේ සීලයත් පිරිසිදු කරගන්න අදහසින්. එතකොට මද කාලයකින් නෙවෙයි දීගේන අද්දුනා න ඉතරම් ඒ කියන්නේ දීර්ඝ වශයෙන් ඇසුරු කළොත් තමයි මේ සීලය දැනගන්න පුළුවන් සීලය පිරිසිදුද අපිරිසිදුද කියලා. එතෙන්දී අපිට එක්ව විසීමේ තියෙන ලාභයක් තියෙනවා. එක්ව වාසය කරනකොට හරියට බාහිර අය එක්ව වාසය කරනකොට කෙලෙස් උපදිනවා, ගැටෙනවා, ඇලෙනවා, මුලා වෙනවා. කාරණා ඔස්සේ නොයේ කෙලෙස් ඉපදිලා ඒ කෙලෙස් වල අර අපරාධී කාලය ගත වෙනවා. නමුත් අපිට මේ ලෝකේ ඉතින් අනිත් පැත්තට කරගිලානේ පේන්නේ. අපි රූප ගැන හිත හිත ඉන්නේ. අපි හිතනවා හිත තියන්නේ රූප ඔස්සේ කියලා. නමුත් විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ ඇහි. අපි ශබ්ද ගැන හිත හිත ඉන්නේ. අපි බාහිර ශබ්දවල මිහිරි අමිහිරි ශබ්දවල ඒවායේ රසයට ඇලෙමින් ගැටෙමින් ඉන්නවා. අපි හිතන්නේ ඒ ඔස්සේ හිත තියෙන්නේ කියලා. විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ කණි. මේ ආකාරයට අර අනිත් පැත්තට පේන නිසා බාහිර අයගේ දෝෂය හොයන අදහසින් අපි අන් අයගේ කායික දොස් හෙවොත් වාචසික දොස් හෙවොත් අන්න අපි අපිරිසිදු භාවයට පත් වෙනවා. අපේ සීලය වැඩින්නේ නැහැ. ඒ නිසා මේ ධර්ම කරුණෙහි නිවැරදි කාරණාව දරාගෙන අපි දරාගත් මේ ඇසිය යුතු වෙනවා. ඒකේ කියනවනේ දීර්ඝ කාලයක් ඇසුරු කරොත් තමයි එක්ක විසීමෙන් සීලේ පිරිසිදු භාවය දැනගන්න පුළුවන් වෙන්නේ. එතකොට එහෙමත් කියලා ඊළඟට කියනවා මනසිකරෝතෝ නො අමනසිකාරෝ කියලා. එතකොට යම් විදිහකින් මෙනෙහි කිරීමෙන් තමයි අපිට ඒ කාරණය සීලයෙන් පිරිසිදුද අපිරිසිදුද තමන් අනුන් සීලයෙන් පිරිසිදුද අපිරිසිදුද කියන කාරණේ දැනගන්න පුළුවන් වෙන්නේ. අමනසිකාරයෙන් හිටියොත් එහෙම අයෝනිසෝ මනසිකාරයෙන් හිටියොත් එහෙම හැම වෙලෙම ඉන්නේ බහුලව ජීවිතේ එහෙම තමයි. එහෙම ඉන්නකොට වෙන්නේ අන්න දෝෂේ හොයන්න ගන්න. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා පඤ්ඤවතා නෝ දුප්පඤ්ඤේන කියලා. ප්‍රඥාවන්තයාට තමයි මේක කරන්න පුළුවන්. දුස් ප්‍රඥාට නෙවෙයි කියලා. එතකොට මේ ආකාරයෙන් සීලයේ ඒ කියන්නේ දෝෂය ඒ වගේම නිවැරදි භාවයේ හෝ දොස් සහිත බව හඳුනාගත්තාම අපිට පහසුයි
අත්දැකීම් සහිතයි. දැන් බලන්න අපිට මුහුණ නොදුන්න කායික ක්‍රියාවක් සම්බන්ධයෙන් වෙන කෙනෙක් දොස් සහිතව වැඩ කරනවා. යම් තැනක යම් කාර්යාලයක යම් ස්ථානයක වැඩ කරද්දී අපිට පේනවා අර බාහිර කෙනා ඒ කාරණේදී ඒ කටයුත්තේදී ඒ වගකීමේදී හැම වෙලේම අර අපිරිසිදු දේ අපිරිසිදු විදිහට හිත පාවිච්චි කරනවා. දැන් ඒක දකින්න ඕනේ. දැක්කොත් එයාට බොහොම පහසුයි අන්න මේ දේ මම කරන්නේ. මේක මං කරන එක සුදුසු නෑ. මේ විදිහට මං ක්‍රියා කරන එක සුදුසු නෑ කියලා ඒ වෙලේම විනිශ්චයක් කරගන්න ඕනේ. ඒ වචන ටික ශ්‍රාවක ජීවිතේ බොහෝ කාලයක් හිත වැඩීමට මේ උපකාර වෙනවා. එහෙම ශ්‍රාවකයා විශේෂයෙන් හිතන කෙනෙක් අපිට ඒ පුරුද්ද නැති හින්දානේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. යම් චිත්තචෛතසික කාරණා සම්බන්ධයෙන් අභිධර්මයේ යම් ලස්සන විස්තර විග්‍රහ වෙද්දී දැන් සමහරු ඒ ස්ථානයේදී මගේ හිත වැඩ කරන්නේ මොකද්ද? කුසල චෛතසික මොනවද? අකුසල චෛතසික මොනවද? ඒ කුසල සිත් මොනවද? අකුසල සිත් මොනවද කියලා අර දැනුමින් අඳුනාගන්න උත්සාහ කරන්නේ නැත්නම් නිකන් සමහරුන්ට ඒක සංකීර්ණයි වගේ තේරෙනවා. ඒකේන එහෙම සංකීර්ණයි කියලා අතහැරලා හිටියොත් ඒක අලාභයක් නේ. එහෙනම් යා මොකද කරන්න ඕනේ? අන්න බාහිර කෙනෙක් ඔය වගේ කටයුතු කරනකොට ඒකේනගේ අකුසලයේ දකින්නවනේ. එතකොට පේනවා මෙන්න මේ අකුසලය දැන් මෙයා තුළ තියෙනවා කියලා. ඒක ඉක්මනට ඒ මොහොතේම දකින්න ඕනේ මෙය මට සුදුසු නැහැ කියලා. බාහිර කෙනෙක් ක්‍රියාවකදී හෝ කතාවකදී හෝ කුසල සම්පත් සහිත දෙයක් කරනවා. මේක හොඳ දෙයක් කියලා ඒ නිශ්චය විනිශ්චය වලින් කරගන්න ඕනේ. එතකොට Taman අර එවැනි සිද්ධිවලට එවැනි කතා කිරීම වලට යොමු වෙද්දී අර නිතැතින් ස්වභාවයෙන්ම එයාට අර අධ්‍යක්ීම භාවිතයේ පිණිස එනවා. ඒ නිසා කොච්චර කිව්වත් විශේෂ වචන යොදලා හිතන්නේ නැත්නම් හැමදාම අර එක තැනම කටයුත්තෙහි කැරකි කැරකි ප්‍රමාදයටපත් වෙනවා. පඤ්ඤවත ප්‍රඥාවන්තයාට තමයි අර නුවණ යොදලා හිතන්න පුළුවන් බලය තියෙන්නේ. ඒ බලය නැති නිසා තමයි අපි සංසාරේ මෙතෙක් ගත වෙලා ආවේ, කාලය වැය කරගෙන ආවේ. ඒ නිසා මේ එක්ව විසීමෙන් කායික වාචික වැරදි හදා ගන්නවා කියන කාරණය අකණ්ඩව කෙනෙක් කළ යුතුයි. මොකද මේ පින්වතුන්ට ස්වාමීන් වහන්සේලාටත් වඩා මේ පින්වතුන්ට බොහොම එක්ව වෙසෙන සමාජයක් නේ තියෙන්නේ. එතකොට එතෙන්දී තමන්ට බොහෝම අවධානයක් පවත්වා ගත යුතු වෙනවා. සිහිනුවණක් පවත්වා ගත යුතු වෙනවා. තමන්ගේ චිත්ත පාරිශුද්ධිය කායික වාචික පාරිශුද්ධිය පිණිස නැත්නම් භාවනාව අසාර්ථකයි. භාවනාවේ ලොකු දියුණුවක් එහාට යන්න බෑ. අර මූලික දේ තුළම නොඑක අයුරින් කැළඹි කැළඹි තියෙනවා. සංඝෝහාරේන භික්කවේ සෝචේයං වේදි තබ්බා. ඒ කියන්නේ මේ ඇසුරෙන් සංලාපේ පිරිසිදු බව දතිය යුතුයි. ඒ දීර්ඝ කාලයකින් තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. නුවණ තියෙන කෙනාට තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඒ මෙනෙහි කරන්නාට තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව තැනක භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා ආපදාසු භික්කවේ තාමෝ වේදි තබ්බෝ කියලා. යම් විපතක් කරදරයක් ආවහම යමෙක් නුවණින් වැඩ කරනවා නම් ආන්නේ නුවණින් වැඩ කරනවා කියන එක දැනගන්න පුළුවන් වෙන්නේ ආපදාවකදී. දැන් අපේ හිතුත් එහෙමයි. දැන් ප්‍රශ්නයකදී එහෙම සමහර වෙලාවට ක්‍රියා කරන හැටි හරි පුදුමයි. ඔන්න බොහෝම නිමිල වගේ ඉන්නවා. ධර්මයේ අසුරත් තියෙන නිසා ප්‍රශ්නයක් එන්න ඕනේ. කැළඹෙන හැටි බලන්න. ඒ කැළඹෙන ස්වභාවය සමහරුන්ගේ හිතා ගන්න බෑ. සමහරුන්ට මේ මෙහෙම
ද හැසිරෙන්නේ කියන තරමට අන් අයට පේන තරමට අවුල් සහගත වෙනු. වචන පිට වෙනු. කායික ක්‍රියා සිද්ධ වෙනු. එතකොට ඒ සිද්ධියක් ආවහම තමයි කයට සිතට ආපදාවක් ආවහම තමයි අපේ ස්වභාවය බලා ගන්න පුළුවන් වෙන්නේ. බොහෝ විට අන් අයට පේනවා. කල්යාණ මිත්‍රයාගේ වාසිය ඒකනේ. ඔන්න ඔය තැන්වලදී දකින්නකොට කියනවා මේ මෙතන මේ වගේ අකුසලයක් තියෙන්නේ. අපි අර කලින් කතා වෙන්නේ යම් තැනකදී කෙනෙකුට පෙන්නලා දෙද්දී දෝෂය ශ්‍රාවකයෝ නිතර අකුසලයේ තමයි කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ අකුසලයේ පිණිස භාවිතා කළ වචන වලින් තමයි පෙන්නලා දෙන්නේ. එතකොට ගැටෙන්නේ නැහැ. අපි සියලුම දෙනාට එක ඉලක්කයකට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි යොමු වෙලා ඉන්නේ. එතකොට ඒ අය ගැටෙන්නේ නැහැ දෝෂය පෙන්නත්. ඔබ මෙහෙමයි මේ වැරදි වලින් යුක්තයි මේ විදිහට මේ නරක විදිහට කටයුතු කරනවා කියලා ඒ කෙනා එල්ල කරලා චෝදනා කරොත් ඒ කෙනාට අර කාරණේ සම්බන්ධයෙන් තියෙන කුසලය නෙවෙයි පුද්ගලයා සම්බන්ධයෙන් තියෙන අකුසලයේ ගැටීම නිසා අලාභ සිද්ධ වෙනවා. මේක අපිට සිහිය තිබ්බේ නැත්නම් ස්වාභාවිකවම කියවෙනවා එහෙම. ඒ නිසා මේ පින්වතුන් හොඳට ශ්‍රාවක ජීවිතයේ අන් අයට වැරද්දක් පෙන්නලා දෙද්දි එහි මෙන්න මේ අකුසලයේ තියෙන්නේ කියන කාරණය පෙන්නලා දෙන්න ඕනි. මේ මෙතන තියෙන්නේ තම්බ ගතියක් ඔබේ. මෙතන තියෙන්නේ ඔබට එකට එක කිරීමක්. මෙතන තියෙන්නේ යම් විදිහකින් ලෝභ ස්වභාවයක්, අභිජ්ජා ස්වභාවයක්, ගුණමකන ස්වභාවයක් කියලා භාග්‍යතුන් වහන්සේගේ අර වචනය ඇසුරේම අර්ථය ඇසුරේම පෙන්වලා දෙන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ මුල් කරගෙනම පෙන්වලා දෙන්න පුළුවන් නම් ඒ අයගේ අර සමාන අදහස රැකෙනවා, සමගිය රැකෙනවා, ආකල්පatin හොඳ කුසල් උපදින ස්වභාවයක තමයි කල්යාණ මිත්‍රතාවය පවතින්නේ ඒ අයගේ. ඒ නිසා ආපදාවක් ආවහම ඒ ඥානය ශක්තිය යොදවන ස්වභාවය අන් අයට තියෙනවා නම් ඒ අය ඇසුරු කරන්න අපි උනන්දු වෙන්න ඕන. ආපදාවක් ආවහම ඥානය ඒ ශක්තිය යොදන්නේ නැත්නම් අපි කියලා දෙන්න ඕන. හැබැයි තමන්ගේ තියෙන අකුසල ස්වභාවයෙන් කියලා දෙන එක බොහෝ අයගේ ගතිය කුසලයෙන් කියලා දෙනවා නම් ඒක ශ්‍රාවක ජීවිතයේ දෙපාර්ශවයටම වැඩෙන ගතියක්. දෙපාර්ශවයට මේ ශ්‍රාවක ජීවිතේ වැඩෙනවා. ආපදාස භික්කවේ තාමෝ වේදි තබ්බෝ කියන තැන ශ්‍රාවකයාට විශේෂ කටයුතු දේවල් තියෙනවා. තමන්ටත් අනුන්ටත් මේ ඥාණය යොදවලා කොහොමද ආපදාවකදී විපතකදී කටයුතු කරන්නේ කියන එක පුරුදු කරන්නත් පෙන්වා දෙන්න. ඒ ශ්‍රාවකයාගේ වගකීම් දෙකක්නේ. ධර්මයේ පුරුදු කිරීම සහ භාග්‍යතුන් වහන්සේගේ අර්ථය පෙන්වා දීම. ඊළඟ කාරණේ බොහොම ප්‍රසිද්ධ එකක්. සාකච්ඡාය භික්කවේ පඤ්ඤා වේදි තබ්බෝ. බොහොම ස්ථානවල ඒ වචනේ අහලා ඇති. සෝචකෝ දීගේ නාද්දුනාන ඉතරං. දීර්ඝ කාලයකින් තමයි මේ සාකච්ඡාවෙන් ප්‍රඥාව දැනගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යෝනිසෝ මානසිකාරයෙන් ප්‍රඥාව තිබුණොත් තමයි ඒක අඳුන ගන්න පුළුවන් වෙන්නේ. අපි කිව්වා යම් විදිහකින් මේ ලෝකයේ පුද්ගලයේ එකිනෙකා අතර කටයුතු කරනකොට සීලය දැනගත යුතු වෙන්නේ ඇසුරෙන් කියලා. දීර්ඝ කාලීනව නුවණින් යුතු ඇසුරෙන් කියලා. යම් කෙනෙකුගේ සීලය සිදුරු සහිත නම් ඒ වගේම යම් මේ පළුදු සහිත නම් අඛණ්ඩව රැකෙන්නේ නැත්නම් මේ අපේ සිත් හැම වෙලේම ඒ කායික වාචික වැරදි පේනකොට තවත් දෝෂයට යොමු කරන ගතියක් තියෙනවා. මේක ධර්ම සාකච්ඡාවල ප්‍රසිද්ධ මාධ්‍යවල සමාජ මාධ්‍ය ආදී තැන්වල සමූහ එකතු වෙලා ධර්ම සාකච්ඡා කරන එක ඉස්සරට වඩා දැන් වැඩි.
යම් විදියකින් අපෙනුත් ප්‍රශ්න අහද්දි මේ අන් අයගේ සීල දොස් වලට පහර දෙන්න ප්‍රශ්න අහන අපි ඒව දැකලා තියෙනවා. ඔන්න යම් කීප දෙනෙක් ඉන්නවා ඒ එක කෙනෙකුට තව කෙනෙකුට සීලේ දෝෂයකට පහර දෙන්න ඕනේ. ඒක ඉලක්ක කරලා ප්‍රශ්න අහන්න. ඒක සුදුසු නැහැ ශ්‍රාවකයෙකුට. සාකච්ඡාවලදී මේක දැකලා තියෙනවා. මේ අහන්නේ මේ කෙනා මේ නිසා කියලා. අවදාවත් ඒක කරන්න හොඳ නැහැ. මොකද ඒකෙන් තමන්ගේ පාරිශුද්ධිය වැඩෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ අකුසල් සහිතයි. මේක අපි අතින් සිද්ධ වුණා. වෙන කෙනෙක් පෙන්නලා දුන්නොත් ඒ පෙන්නලා දෙන එකේ වාසිය තමන්ට ලැබෙන්නේ නැහැ. තද අදහස්වල හිටියොත් එහෙම. සමහර අය ඔය වගේ කටයුතු කරද්දී අන් අය කල්යාණ මිත්‍ර ස්වභාවයෙන් උපකාර කරන ගතියක් නැත්නම් ඔය වගේ වැරදි කරද්දී පෙන්නලා දෙන්නේ නැහැ. එයාට කියන්න බෑනේ තදයිනේ. හිත රිදෙනවනේ අපහසුවටපත් වෙනවනේ කියලා අතල්ලා ඉන්නවා. ඒ නිසා කරුණකින් කරුණක් ඉස්මතු වෙන පරිදි අකුසලයේ පවත්වන්න එපා. කරුණකින් කරුණකට පහර දෙන පරිදි අකුසලයේ පවත්වන්න එපා. කල්යාණ මිත්‍රයෝ අතරේ මේ ධර්මයේදී ධර්ම සාකච්ඡා කරමින් ධර්ම ප්‍රචාරය කරමින් එකට ඉන්න පිරිසක අතරේ යම් ප්‍රශ්නෙද්දී අන්න අකුසලයක් එනවනම් ඒක ඍජුව මෙන්න මේ අකුසලය නේද කියලා පෙන්වලා දෙන්නත් ඒක අහන්නත් අපි අවංක වෙන්න ඕනේ. ඒ හින්දා කායික වාචික වැරදිවල සිදුරු දැක්කොත් එහෙම අකණ්ඩකාරී බවක් නැති බව දැක්කොත් එහෙම අවදාවත් වචන පාවිච්චි කරලා ගහන්න යන්නේ සුදුසුනේ. ඒ නිසා මේ සංවාසයේ ඇසුර තියෙන එක ප්‍රණීත වෙන්නේ එකිනෙකා සමාන අදහසේ හිටියොත්. එකිනෙකා ගෞරව කළ යුතුයි. සිල් රකින්න පිරිසගේ මූලික සුදුසුකමක් තමයි ගාරවතාව කියලා කියන්නේ. ශාස්ත්‍රු ගෞරවයේ, ධර්ම ගෞරවයේ, සංඝ ගෞරවයේ, සීල ගෞරවයේ, අප්‍රමාද ගෞරවයේ ඒ ගෞරවතා රැකෙන්නේ මේ එකිනෙකා අතර ගෞරවයේ රැකුණ කෙනාට. ඒ වගේම අද ඒ කියන දේ කරන්න පුළුවන් කෙනාට, ඊකරු බව තියෙන කෙනාට, සමාන අදහසේ ඉන්න අයට ඒක ඉතා වැදගත් කාරණයක්. සගාරවෝ සප්පතිස්සෝ සභාගවෝත්තිකෝ කියන මේ මූලික ධර්ම තුන අතිශය වටිනා ශ්‍රාවක ජීවිතයකදී මේ සීල ගාරවේතාවයකින් යුක්තව එකිනෙකා වාසය කිරීමේදී ඒ වගේම නුවණින් කටයුතු කිරීමේදී ඒ වගේම මේ විවහාරයේ එකිනෙකාගේ කටයුතු වල විවහාරේ අල්ලාප සල්ලාපෙන් එහෙම නෙවෙයි ඈ. එකිනෙකා කටයුතු කරනකොට විවහාරයක් සිද්ධ වෙනවනේ. අන්නේ විවහාරයෙන් කටයුතු කරද්දී සමහරුන්ට මේ ධර්මයේ තුල කටයුතු සම්පාදනය කරගන්න යම් පුරුද්දක් නැතිකම නිසා ලොකු ප්‍රශ්න ඇති කරගන්න. ඒ නිසා අපිරිසිදු වෙනවා. අන්නේ විවහාරයෙන් පිරිසිදු බව දත යුතුයි කියන කාරණේ අපිට ගිලිහිලා යනවා. අපිරිසිදු වුණාම අන් අය කියන්නේ මේ ඔබ මේ මෙතෙන්දී අපිරිසිදුයි කියලා. කල්යාණ මිත්‍ර ආරක්ෂාව නැත්තම්. ඒ නිසා දීර්ඝ කාලීන ඇසුරක් පවත්වනකොට කල්යාණ මිත්‍රයන් නුවණින් යුතුව මේ වචන පාවිච්චි කරලා මේ විවහාරයෙන් අපිරිසිදු බව ඇති කරගන්න සුදුසු නැහැ. සමහර අය යම් කටයුතු වල පළපුරුද්දක් ලබනවා කියලා හිතනකොට දැන් වෘත්තීය පළපුරුද්ද ඒ වගේම යම් කටයුතු සංවිධානය කරන පළපුරුද්ද නිවසේහි කටයුතු වල එදිනෙදා පුරුදු විදිහට කටයුතු කරන පළපුරුද්ද නිසා අපිට ඇතිවන අපිරිසිදුතා පේන්නේ නැහැ. මේක සරලයි කියලා හිතුවට ලේසි නැහැ කරන්න.
හඬව ලේසි නැහැ කරන්නේ. ඒ හින්දා මේ සංඝෝහාහේන භික්කවේ සෝචෙයං වේදිතබ්බං කියන කාරණ ධර්මය කාරණය අතිශය වැදගත් දිනදා ජීවිතේට. විවහාරයෙන් කටයුතු කරද්දී පුරුද්දට මතකයට හැකියාවට තමන්ගේ තියෙන කටයුතු සම්පාදනයේට තියෙන ඒ තැනදී අවස්ථාවට අනුව තීරණයේ කටයුතු කරන හින්දා මේ පිරිසිදු බව පේන්නේ නැහැ. බාහිර කෙනෙක් පිරිසිදු බව දැක්කහම කල්යාණ මිත්‍ර සම්පත්තියක් තමන් තුළ පවත්වන්නේ නැත්තම් කියන්නේ නැහැ. ඒ නිසා කවදාවත් තමන් විවාහාරයේහි පිරිසිදුව ඉන්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදහස නිතර තියාගන්න ඕනේ. ඒ වගේම යම් පුද්ගලෙක් දැන් එක තැනක එක විදිහකට කතා කරනවා. තව තැනක තව විදිහකට කතා කරනවා. වෙනත් තැනක වෙනත් විදිහකට කතා කරනවා. ඒ සියලු තැන්වලට වඩා වෙනස් විදිහට මෙතන කතා කරනවා. ආන්නේ පුරිම විවහාරේ, పూర్ව විවහාරේ, පස්චිම විවහාරේ හා ගැටෙනවා. බාහිර අය දන්නවා මෙයා අතන කියන එක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන එක නෙමෙයි එතන කියන්නේ. කියන එක දන්නවා. සමහර අර ගෞරවයක් ආදී තියෙන නිසා හෝ එකිනෙකාට සමාජයේ චෝදනා කරගන්න බැරි නීති ආදී තියෙන නිසා නොකිය ඉන්න වෙන්න පුළුවන්. වැඩක් නැහැ කියලා අතහැරලා දාන හින්දා වෙන්න පුළුවන්. මේ විවහාරයේ ඍජු ගතිය ධර්මයට ඉතා වැදගත් වෙනවා. විවහාරයේ ඍජු ගතිය නැති කෙනාට යම් චිත්තචෛතසික ධර්මයන්ගේ ස්වභාවය අඳුරගද්දී පැටලෙනවා. මොකද නිතර විවහාරයේදී තමන් නිවැරදි කියලා ඉන්නේ. ඒක අතිශය භයානක. සමහර අකුසල් තියෙනවා තමන්ට පේන්නේ කුසල වේශයෙන්. තමන් මේ කර කර ඉන්න කටයුත්ත හරි කියලාමයි පේන්නේ. නමුත් බාහිර ධර්මයේ දන්න හෝ යම් සත්පුරුෂ කෙනෙකුට හෝ පේනවා නම් ඒක දෝෂයක්. නීති විරෝධී ශික්ෂණයට පටහැනි කියලා අන්න ඒකට විශේෂයෙන් හිතන්න ඕනේ වචනේ. එහෙම හිතන පුද්ගලයා තමයි මේ සංඝෝහාරයන යම් විවහාරයකින් කටයුතු කරද්දී සිත පිරිසිදු කරගන්නේ. ඊළඟට අපි ඊළඟ කාරණේ හැටියට කතා කරේ මේ ඒ කාරණේදී තව දෙයක් අපි සඳහන් කරන්න තියෙනවා. දැන් යම් විදිහකින් ව්‍යවහාරික දැනුම තුල එදිනෙදා පුරුද්ද ඇති කරගෙන ඇති කරගෙන ඇති කරගෙන හොඳ ජීවිතවල තියෙනවනේ. හොඳට කටයුතු කරන්න අයට වඩා බොහොම නිපුණ කෙනෙක් බවට පත් වෙලා ඉන්නේ. එතකොට ලොකු මාන්නයක් එනවා. ඒ මාන්නය නිසා සමහර වෙලාවට ධර්මයේ දැන් අන් අය පෙන්වලා දෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තිබ්බත් Tamanට අවංකව පිළිගන්න බෑ. ඒක තව අනතුරක්. මේ දේශනාවේ තියෙනවා. මේ කියවනකොට මේ අහනකොට අර්ථයත් වැටහෙනවා. හැබැයි හිත පස්සට එන්නේ නැහැ. අර අකුසලින් ගැලවෙන්නේ. එහෙම එකක් තියෙනවා අපේ ජීවිතවල. ඒක හරි භයානකයි. ඒ හින්දා මේ පිරිසිදු භාවය කියන එක කල්යාණ මිත්‍ර ඇසුරෙහි වාසය කරනකොට තමන් පිරිසිදු වීමට අන් අය කරුණු කියනවද? තමන්ගේ පිරිසිදු භාවයේ ධර්මයට අනුව කොහොමද කියලා නුවණින් විමස විමස කටයුතු කරන්න ඕන. ලෝකේ බහුල වශයෙන් මේ කාලේ සිත අපිරිසිදු වෙන එක ස්වභාවයක්නේ ජනමාධ්‍ය කියන්නේ. ඒකේ දැන් කොටස් කීපයක් ඇති වෙලා තියෙනවනේ. ඉස්සර නම් තිබ්බේ යම් ආයතන මගින් ඒ නිශ්චිත රාමුවකට ජනමාධ්‍ය කරුණු ඉදිරිපත් කරන්නේ, මාධ්‍ය කරුණු ඉදිරිපත් කරන්නේ. දැන් නිදහස් මාධ්‍ය රටාවක් ආදිය ලෝකයේ ඇති වෙලා තියෙන හින්දා මේ තොරතුරු සංනිවේදනයේ යම් අනතුරක් ඇති කරගෙන තියෙනවා. තොරතුරු සංනිවේදනය කරනකොට හැම වෙලේම දුසිරිත් බව අර අපිරිසිදු භාවයේ තමයි ඉස්මතු කරන්නේ.
කුසලයක් ඉස්මතු කරනවා පේන්නේ නැහැ. පිරිසක් කතා කරනකොට එතන වාදයක් තියෙනවා නම් අපි ගිහිල්ලා කරුණු දානවා. කොහොම කොහොමද මෙහෙමනේ වෙන්නේ කියලා. ඒ හින්දා අර විවාහාරයේ තියෙන අර තමන්ගේ තියෙන අකුසලේ පෝෂණය වෙවි යනවා. මේ ධර්මයේ මේ තියද්දි තමන්ට ගලප ගන්න නැහැ. ඒකත් අනුන්ගෙන් බලන්න තමයි උත්සාහ කරන්නේ. ඒ හින්දා මේ දේශනාව ආරම්භයේදීම අපි ප්‍රකාශ කරන්න යෙදුනේ මේ ස්වභාවය අනුන්ගේ අද බලන එකක් එහෙම නෙවෙයි කියලා. ආපදාසු භික්කවේ තාමෝ වේදිතබ්බෝ කියලා අපි කතා වුණා. ආපත්‍යයකදී තමයි යම් කෙනෙකුගේ මේ ප්‍රඥා බලය නුවණ යොදන බලය ඇති කරගත්තේ යුත්තේ කියලා. ඉතින්දිත් එහෙමයි. යම් විදිහ ප්‍රඥාවක් නැති කෙනෙක් ඉන්නවා. අන්න ඒ කෙනා ඥාති ව්‍යසනයක් ඇති වෙනවා. ඒ වගේම භෝග ව්‍යසනයක් ඇති වෙනවා. ඒ වගේම රෝග ව්‍යසනයක් ඇති වෙනවා. ඕවා මේ කාලේ හරියට දිනවනේ රෝග ව්‍යසන එහෙම. එතකොට යම් විදිහකින් ඒවා සිද්ධ වෙන්නේ අටලෝ දහමට අනුව කියන කාරණේ තේරුම් ගන්නේ නැතුව හඬන වැළපෙන ස්වභාවය අපේ හිතවල තියෙනවනේ. ලාභාලාභ අයස යස නින්දා ප්‍රසංසා සුඛ දුක්ඛ කියන ඒ ධර්මයට අනුව හිතීමේ නුවණ අපිට නැහැ. හැබැයි කෙනෙක් ඒ ධර්මයේ අහලා හිතනවා නම් ඒ නුවණ තියෙනවා. එහෙම නැති නිසා ඒ ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, රෝග ව්‍යසන ආදී ආවහම කලන්තය හැදෙනවා, වැළපෙනවා, අත්පපුවට ගහමින් විලාප දෙනවා, සිහි මුලාවට පැමිණෙනවා. එතකොට යම් මේ වගේ ව්‍යසනයක් ආවහම මේ කරුණ කොහොමද මේ ලාභාලාභ යසායස නින්දාපසංසා සුඛ දුක්ඛ කියන තත්වෙන් හිතන්නේ? ආධ්‍යාත්මයේ ඒක දැනගෙන අර්ථ වශයෙන් පුරුදු කරලා ඉන්න ඕනේ. ඒ නිසා මේ සාමාන්‍ය වෙලාවේදී මේ කොරෝනා ව්‍යසනයේ තොරතුරක් අහද්දී මේක තමයි ලෝක අටලෝ ධර්මයේ අටලෝ ධාමේ ස්වභාවය කියලා සිත රැක ගන්න ඕනේ. දැන් ඒකෙත් තියෙනවා සමහර තැන්වලදී ඔව් ඉතින් අටලෝ දහමේ ස්වභාවයනේ කියලා අර අකුසල පක්ෂයෙන් අරගෙන ක්‍රියා කරනවානේ. දැන් ඔය මේ කාලේ ලංකාවේ හැම මේ අලුත් රෝග තත්ත්වය ව්‍යසනීය තත්ත්වය ඇති වුණාම ඔය ප්‍රචාරය වෙනවා එන්නත් ගැනීම සම්බන්ධයෙන් විවිධ මතවාද, නොගැනීම සම්බන්ධයෙන් මතවාද, මේ රටේ නම් දේශීය ආයුර්වේද ඒ බෙහෙත් ක්‍රම සම්බන්ධයෙන් මතවාද මේවා කතා වෙවි ඉන්නවා. නමුත් නගරයට ගියාම බොහෝ තැන්වල මේ රටේ නම් දක්නට ලැබෙනවා අර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම එහෙම නැහැ. ඒව අමතක වෙලා අර මතවාදය ගැන එක එක අදහස්වල ඉන්නවා. මූලික සෞඛ්‍ය ආරක්ෂණයේ සම්බන්ධයෙන් තමන්ගේ පිරිසිදුභාවය උපද්දවා ගන්න සිහියක් නුවණක් නැහැ. ඒ නිසා කාලයක් යනකොට කායික වාචසික අසංවරභාවය ඇති වෙනවා. එහෙනම් ශික්ෂණය සම්බන්ධයෙන් විශේෂයෙන් අපේ ධර්මයේ රැකවරණයත් බාහිර නීතියේ රැකවරණයත් දෙකම ශ්‍රාවකයෙකුට තියෙන්න ඕනේ. මේක බොහෝ අයට නැහැ. ශික්ෂණයට සමාජයක ධර්මයේ රැකවරණයත් නීතියේ රැකවරණයත් අතිශය වැදගත් වෙනවා. නීති රැකීම බොහෝම කුසල් සම්පත් උපදවන දෙයක්. ධර්මයේ රැකවරණය නිවනෙහිම යොදවන දෙයක්. එතකොට ධර්මයේ රැකවරණය තියෙන කෙනාට නීතිය රකින්න පහසුයි. නීතියේ රැකවරණය තියෙන කෙනාට ධර්මය පුරුදු කරන්න පහසුයි. ඔය දෙකම මා තුළ තියෙනවද කියලා බලාගෙන තමයි ශ්‍රාවකයා ඉදිරියට ගමන් කරන්න ඕනේ. නැත්නම් කාලයක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කරනකොට අර උනන්දුව නැති වෙලා යනවා. අලුත්ම තත්ත්වය තමයි අපි කිව්වේ දැන් රෝග ව්‍යසනයක් ඇවිල්ලා තියෙනවා. ඒ සෞඛ්‍ය බලධාරීන් විසින් ලෝකයේ හැම නගරයකම හැම ගමකම හැම ප්‍රදේශයකම ඉන්න ජනතාවට ආරක්ෂිත ක්‍රම කියලා දෙනවා. ටික කාලයකින් අර ශික්ෂණයේ අඩුකම හින්දා ආරක්ෂිතකම අතාරිනවා.
ඒකමතක වෙලා යනවා මේ හිතේ ස්වභාවය. නමුත් විමර්ශනයේක යෙදෙන කෙනාට කවුරු කිව්වත් නොකිව්වත් අර බාහිර නීතියෙන් හිර කරලා තියෙන ස්වභාවය නිසා නෙවෙයි ආධ්‍යාත්මයේ උපදින කුසල ස්වභාවය නිසා අර පැනව සෞඛ්‍ය බලධාරීන් විසින් පැනව දේවල් කරනවා. හොඳට තමන් විමසලා බලන්න මගේ අතින් පහුගිය කාලයේදී ඒ වගේ දෙයක් කැඩිලා ගියාද? ඒ වගේ අතපසු වීමක් වුණාද කියලා. එහෙම වුණා නම් ඒක නිවැරදි කරගන්න ගන්න පාරිශුද්ධියට හේතු වෙනවා. ඒ වගේ විමර්ශනයක් නැති වුණොත් එහෙම සාමාන්‍යයෙන් මේ කටයුතු කරද්දී එකිනෙකා අතර අදහස් හුවමාරු කරද්දී ඒ පනවා තියෙන නීති දුර තබා ගැනීම, ඒ ඖෂධ භාවිතය එන්නත් භාවිතය සම්බන්ධයෙන් එහෙම ඒ සැලකිල්ලක් නැහැ. ඒක ඇති වෙන්නේ අපේ මේ හිතේ තියෙන දෝෂයක් නිසා. අපේ ඉතින් ස්වභාවය හිතේ දෝෂ සහිතව මේ සංසාරයේ ඇදී ඇදී යන ගතියනේ. ඉතින් ඒ නිසා ඒ කරුණ මේ කාලේට මේ රෝග ව්‍යසන කියන කාරණිය ඔස්සේ පොඩ්ඩක් මතක් කරොත් හොඳයි කියලා අපිට හිතුණා. ඒ වගේම යම් විදිහකින් නුවණැති පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඒ නුවණැති පුද්ගලයා විසින් ක්‍රියා කරන ආකාරය බාහිර පිරිසානුව තීරණය වෙනවනේ. බාහිර පිරිස අධාර්මික නම් දුස්සීල නම් ඒ නුවණැති පුද්ගලයාට හරි අපහසුයි ශික්ෂණය ඇති කරගන්න. බාහිර පිරිස සිල්වත් නම් නීතිගරුක නම් ඒ නුවණැති පුද්ගලයාට බොහොම පහසුයි මේ ශික්ෂණය පවත්වා ගන්න. එතකොට යම් විදිහකින් උදාහරණයක් දෙනවා මේ ප්‍රඥාවෙන් සාකච්ඡා මේ සාකච්ඡාවෙන් තමයි ප්‍රඥාව දත යුතුයි කියන කාරණයට. යම් ඇස් ඇති පුරුෂයෙක් හොඳ නුවණක් තියෙන කෙනෙක් මේ දියවිලක අග එයා ඉන්නකොට පොඩි මාළුවෙක් දකිනවා. අන්නේ මාළුවෙක් දැකලා ඒ මාළුවා මතු වූ මාර්ගයේ කොතනද, එයාගේ වේගය කොහොමද ආදී දේවල් වලින් ඒ මාළුවාගේ ලොකු පොඩි ස්වභාවය තීරණය කරගන්නවා. ඒ මාළුවා අර වේගෙන් යනවනේ, පොඩි මාළු ඉතා වේගෙන් යන්නේ. ඒ වගේ ඒ නිශ්චය කරගන්නවා ලොකු පොඩි ස්වභාවය. ඒ වගේ ලෝකයේ පුද්ගලයෙක් සමග සාකච්ඡා කරනකොට, ප්‍රශ්න කරනකොට, ප්‍රශ්නයක් අසනකොට, ඒ වගේම ප්‍රශ්නය හසුරවනකොට දැනගන්න පුළුවන් ධර්මයට ගලපලා එයා ප්‍රඥාවන්තද නොවේද කියලා. හැබැයි ඒක බොහෝ වෙලාවට ওই සාකච්ඡාවලදී නම් අපිට දක්නට ලැබෙනවා ඒක මේ ගැටෙන ස්වභාවයෙන් තමයි අපි මේ ඒ වගේ දෙයක් කරන්නේ. දැන් මොකක් හරි අහනකොට අපේ මේ කෙනා මේ මොනවද මේ අන්දපාල ප්‍රශ්න අහන්නේ, මේ පොඩි දේවල්නේ කියලා යම් විදිහකින් නොසලකා හරිනවා, ගැටෙනවා. ඒ කෙනා ධර්මකාරණයක්, පොඩි ධර්මකාරණයක් කියනවා වෙන්න පුළුවන්. නමුත් ගැටිලා යනවා. ඒක ප්‍රඥාව නෙවෙයි. යම් කෙනෙක් ප්‍රශ්නයක් හසුරවන ආකාරය, ගැඹුරු අර්ථය දෙන ආකාරය, ගැඹුරු පද උදාහරණ වලින් විස්තර කරන ආකාරය, ඒ වගේම බෙදා දක්වන ආකාරය, ප්‍රකාශ කරන ආකාරය, භාග්‍යතුන් වහන්සේගේ ක්‍රමයට පනවා වදාරන ආකාරය, විවරණය කරන ආකාරය, ඒ වගේම ඉස්මතු කර පෙන්වන ආකාරය දහමට එකඟ නම් අන්න ඥානවන්තයි කියලා අපිට ඒ ඇසුරේ රැඳෙන්න පුළුවන්කම ලැබෙනවා. මේක විනිශ්චය කරගන්න හැබැයි ඉතින් මේ ධර්මය දැනගත යුතු වෙනවා. ඒ ධර්මය නොදන්නව නම් අර බාහිර විනිශ්චයට යන්නේ නැතුව අපි ඒ ප්‍රශ්නයට උත්තරය දේශනාවේ තියෙනවද කියලා වෙන අයෙක් එක්ක හෝ කතා කරලා අර්ථය නිශ්චය කරගන්න එක පමණයි. කාලයක් තිස්සේ
මේ ත්‍රිපිටක ධර්මය තුල මේ ධර්ම අපේ සමාජයත් එක්ක දුරස් වෙලා තිබෙන හින්දා මේවා දැන් අලුතෙන් විවර වෙලා කතා වෙනකොට ඔන්න පොඩ්ඩක් ගැටීම් වෙනවා. ගැටීම් වෙන්නේ ආයතන ඔස්සේනවා. පුද්ගල කණ්ඩායම් ඔස්සේනවා. ඒ පුද්ගලයාගේ තනි මතවාද ඔස්සේනවා. එහෙම ගැටිලා සාකච්ඡා කරනු ප්‍රඥාව විශ්මතු වෙන්නේ නැහැ. සමහර අය අපේ ආයතනයේ මෙහෙම දෙයක් තියෙනවා. අනිත් ආයතන වැරදි. අපේ ආයතනයේ මේ වගේ විවරණයක් තියෙනවා. අනිත් ආයතන වැරදි කියලා හොය හොයා කාලය නාස්ති කරනවා. ඒක කලේ කරන්න තමන් සුදුසුද කියලා බලලා තමයි කරන්න ඕනේ. නමුත් මේ වගේ කාරණයක් අන්නායතනකින් ඇහෙනවා ඒක ධර්මයේ තියෙනවා කියලා තමා තුළ පිළිටවා ගන්න නම් බොහෝම සුළු පිළිසයි ඉන්නේ. ආන්නේ තමා තුළ තියෙනවද ඒ කිව්ව කාරණේ හරිද? ඒ කිව්ව කාරණේ ඒ අර බාහිරෙන් ඇහෙන්නේ වෙන ආයතනෙන් හෝ පුද්ගලයෙකුෙන් හෝ පිළිසකෙන් ඇහෙන කාරණේ වැරදි නම් ඒක ධර්මයේ නැද්ද? ඒක මං ගත්තේ නැද්ද? පුරුදු කරලා නැද්ද කියන කාරණේ දකින්න ඕනේ. එහෙනම් ආරක්ෂිතයි කියලා තේරුම් ගන්නවා. වැරදි කාරණයක් ධර්මයේ තියෙනවද? වැරදි ආකාරයෙන් පෙන්නලා දෙනවද? ඒක මාතුල නැද්ද කියලා බලනවා. හරි කාරණයක් ඇහෙද්දි ධර්මයේ තියෙනවද? ඒක මම පුරුදු කළ යුතුයි කියලා නිශ්චයකට එනවා. නැත්තම් කවදාවත් මේ විවෘත සමාජයේ අසීමාන්තික විවෘත භාවයකින් යුත සමාජයේ හිතරක ගන්න ශ්‍රාවකයෙකුට බෑ. ගත්තකම කරුණක් ගැටෙනවා. කතා වෙනවා ඒවා නෙවෙයි වෙන වෙන අය එක්ක කතා කර කරත් ඉන්නවා. සමහර වෙලාවට අපිම මේ නිසා දෝමනසේටපත් වෙනවා අකුසල් උපද්දව ගන්නවා. එහෙම එක තැනක් තමයි යම් කරුණකට ප්‍රතිවිරුද්ධ අර්ථයක් එහෙම ඇහුනොත් දැන් අරක කොහොමද මේක කොහොමද කියලා විනිශ්චයකට යන අය වැඩිනේ. එතකොට මේ කරුණේ අර්ථය දේශනාවේ කොහොමද කියලා බලන විනිශ්චයට වඩා බොහෝ අය කරන්නේ ඇහෙන දේ තුළ ගැටි ගැටි ඉන්නවා. මේක කවදාවත් කරන්න හොඳ නෑ. බොහෝම පරිස්සමෙන් මේ කාලේ ධර්ම ශ්‍රවණය කරලා සාකච්ඡා කරලා ප්‍රඥාව රැකගත යුතු වෙනවා. ප්‍රඥාව නොරැකෙන පරිදි ධර්ම ශ්‍රවණ සාකච්ඡා බහුලයි. ප්‍රඥාවට උපකාර වෙන පරිදි ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ ඉතා අල්පයි. ඉතාස්වල්පයි. ඒ නිසා හිතරක ගන්නකොට ඒ හිතරක ගැනීමේ ක්‍රමය කොහොමද කියලා අඳුනගත්තේ නැත්නම් ඉක්මනට ගැටලා යනවා. මේ ආකාරයට සීලය ඇසුරෙනුත් ඒ වගේම කතාවෙන් පවිත්‍ර භාවය විපදේදී ඥානය සාකච්ඡාවෙන් ප්‍රඥාවත් දැනගන්න ආකාරයේ භාග්‍යතුන් වහන්සේ විස්තර කරලා දෙනවා. එතෙන්දී අර සාකච්ඡාය කියන දේ තවත් ඉස්මතු කළ යුතු වෙනවා. එකල අපේ ගුරුවරු යම් ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඔන්න අද කතා කරන්නේ මෛත්‍රී භාවනාව නම් පිරිසක් සම්බුද්ධ දේශනාවේ මෛත්‍රී භාවනාව සම්බන්ධයෙන් කරුණු එකතු කරගෙන එනවායිද. එහෙම ඇවිල්ලා ඒ පස් දෙනෙක් ඉන්නවා නම් පස් දෙනා දේශනාවේ තියෙන කරුණු එකින් එකක් කියනවා. එකිනෙකා යම් පොඩි වෙලාවක් වෙන් කරගෙන කරුණු කියනවා. එක්කෙනෙක් පස් දෙනෙක් විතර එකතු වුණාම එක්කෙනෙක් එක කරුණක් තව කරුණක් තව කරුණක් වශයෙන් කියනවා. අන්න රාශියක් කරුණු සාකච්ඡාවෙන් ඇසීමට හැකි වෙනවා. ඊට පස්සේ ඒ කරුණේ නොතේරෙන තැනක් තියෙනවා නම් ඊළඟ පියවරේදී අහන්නේ. ඉවසීමෙන් යුතුව බොහොම සාර්ථක දෙයක්, ධර්මයට එකඟ දෙයක්, හරි පහසු දෙයක්. ඒ වගේම ධර්ම සාකච්ඡාවකදී අපේ ප්‍රඥාව යට යන තව තැනක් තමයි සුව මතයේ ඉස්මතු කරන්න උත්සාහ කරන්න එපා. ඒක සුදුසු නැහැ. භාග්‍යතුන් වහන්සේගේ ආකල්පය මතය ඒ අර්ථය පමණක් ඉස්මතු කරන්න පුළුවන් නම් ඒක ඉතා වැදගත්. අන්න අර කිව්ව ක්‍රමයට නම් ඒක වෙනවා. එතකොට අපිට වාදෙන්න පුළුවන් නේ. දැන් එක වාදයක් ආවනේ අර පංචරාජ්‍ය සූත්‍රයේ තියෙන්නේ. දැන් මේ කාම වස්තුන් අතුරෙන් සමහරු කිව්වා මේ රූප තමයි අග්‍ර කියලා. සමහරු කියනවා නෑ ශබ්ද අග්‍රයි.
ගන්ධ සුවඳ අග්‍රයි රස අග්‍රයි ස්පර්ශය අග්‍රයි කියලා. ඔය වාදයේ පැන නැගෙද්දී භාග්‍යතුන් වහන්සේ කාරණය විසඳනවා මනාප පරියන්තං කවාහං මහරජ පංචතු කාම ගුණේසු අග්ගින්ති අග්ගන්ති වදාමි කියලා. මම මහරජ මම වනාහි පංචකාම ගුණයන් අතුරෙන් මනාපය කෙලවර කොට ඇති දේ තමයි අග්‍රයි කියලා දකින්නේ. අන්න ප්‍රශ්නේ විසඳුණා. එතකොට යම් කෙනෙකුට රූපේහි මනාප නම් එයාට එතන තමයි අග්‍රභාවයේ රැඳෙන්නේ. රූපේ මනාප වෙලා එතන ඒ බැඳුනහම කෙලෙස් උපදින්නේ ඒ අග්‍රභාවයේ එයාට ගෝචර නිසා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ ලෝකයේ විවහාර කරද්දී මේ ධර්මය සාකච්ඡා කරද්දී ඒ ඒ අයට යම් විදිහකින් මේ මනාප අමනාප ස්වභාවයන් තියෙන්න පුළුවන්. දැන් සමහර කෙනෙකුට බුදුගුණ භාවනාව සම්බන්ධයෙන් යම් ක්‍රමයක් මනාප වෙන්න පුළුවන්. ඒ මනාප වෙන දේ දේශනාවේ තියෙනවා නම් අපි අපේ දේ ආරෝපණය කරන්නේ නැහැ. සමහරු ප්‍රතිපදාවේදී සමහර ඒ වගේ දේවල් කරනවා. නැහැ මේක කරන්න ඕනේ. මේක තමයි හරි කියලා. බුද්ධ දේශනාවේ ඔහු තෝරාගත්ත ඔහුගේ ගුරුවරයා දුන්න කර්මස්ථානය පුරුදු කරනකොට ඒ ඔහුගේ මනාපේන අනුව කටයුතු කරනකොට අපි ඒවා වෙනස් කරන්න මොකද නැහැ. ධර්ම සාකච්ඡාවලදී එවැනි දේ සිදු වෙනවා අපි දැකලා තියෙනවා. ඒ වගේ දැන් ප්‍රසිද්ධ වාක්‍යයක් තියෙනවානේ මේ අප්‍රමාදයේ සම්බන්ධයෙන්. එතන ඒ වාක්‍ය සම්පූර්ණයෙන් කිව්වොත් එහෙම අපි මෙලව අභිවෘද්ධිය පරලව අභිවෘද්ධිය බලලා යම් ධර්මයක් පුරුදු කරන්න ඕනේනේ. එතකොට අප්පමාදෝකෝ මහරජ ඒකෝ ධම්මෝ යෝ උබෝවත්තෝ උබෝවත්තේ සමදිගයිහ තිට්ඨති දිට්ඨ ධම්මිකංචේව අත්තං සම්පරායක සම්ප්‍රායිකංචාති කියලා පෙන්වලා දෙනවා. යම් ධර්මයක් මෙලව අභිවෘද්ධියත් පරලව අභිවෘද්ධියත් යන දෙවැදෑරුම් මේ අභිවෘද්ධින් දෙකම අත්පත් කරගන්නවා නම් ආන්නීය ධර්මයේ අප්‍රමාදයේ පිණිස පවතිනවා කියලා. සාකච්ඡා කරද්දී ඇසුරු කරද්දී යම් අයට මෙලව පරලව අභිවෘද්ධිය පිණිස තියෙන කාරණාව තේරුම් ගන්න බැරි වුණොත් ඒ බාහිර ලෝකයේත් එක්ක ප්‍රශ්න ඇති කරගන්න කෙලෙස් උපදින ආකාරයට කටයුතු කරොත් එහෙම අන්න ප්‍රමාදයට වැටෙනවා. ඒ නිසා මේ බාහිර ලෝක විවහාරයේදී නිතර තමාගේ අන් අයගේ අභිවෘද්ධිය අත්හිත පරහිත ස්වභාවයේ මුල් කොට වාසය කළ යුතු වෙනවා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන ශ්‍රාවකී. මේ පින්වතුන් දන්නවා මේ එක ලස්සන උදාහරණයක් තියෙනවා. අර ප්‍රසිද්ධ උදාහරණේ මේ යම් වනයක මාත්‍රිපදෝපම දේශනාවේ තියෙන නේද යම් වනයක අර පාසටහන් තියෙන ඒ යම් සතුන් පිරිසක් වෙනවා නම් ඇත්පිය සටහනේ ඒවා ගිල්වන්න පුළුවන්. ඒකේ ඇතුල් වීමට යොදන්න පුළුවන්. ඒ අනුව මේ අප්‍රමාදයේ විග්‍රහ කරන පදයක් මේ පින්වතුන් දන්නවා. නමුත් අපි සමහර ස්ථානවල සාකච්ඡා කරද්දී එක්ව කටයුතු කරද්දී ඒ වාගේම කතා කරද්දී විපතේදී හැසිරෙද්දී අප්‍රමාදයේ පිණිස ඇති කුසල් දහම් ඒ අප්‍රමාදී භාවයේ පිණිස යෙදෙන කුසල් දහම් භාවිතයට දන්නේ නැත්නම් අන් අය පෙන්වද්දී ඒව කරන්නේ නැත්නම් ශ්‍රාවක ජීවිතයේ ලොකු අනතුරු ඇති වෙනවා. ඒකට ලොකු විපතක් ඇති කරන දෙයක් තමයි මේ මාධ්‍යවල සමහර වෙලාවට ගැටළු ස්වභාවයෙන් යුතුව ධර්ම සාකච්ඡා කරන එක කියලා අපි පෙන්වලා දුන්නා. එතකොට සාකච්ඡාවේ ප්‍රඥාව රැකෙන්න නම් අත්හිත පරිහිත ස්වභාවයේ තියාගෙන තමාටත් අනුන්ටත් කුසල් ඇති වෙනවාද කිය බලබල ඒ කරුණට උත්තර දිය යුතු වෙනවා. ඒක ඉතා වැදගත් ශ්‍රාවක ජීවිතයකදී. අපි සමහර තැන්වලදී මේ ධර්ම ශ්‍රවණය කරද්දී වැරදි වැඩක් කරනවා. ඒක මේ නූතන සමාජයත් එක්ක ආව චාරියාත්ව භාවයක්. දැන්
ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡා ආදී කරද්දී දැන් අපිට දුරස්ව ඉඳලත් මේ තාක්ෂණික උපකරණ ඔස්සේ මේවා කරන්න සිද්ධ වෙනවනේ. සමහරු මේ නිසා මේ වගේ ධර්මයක් ඇහෙද්දී මේ ආකාරයෙන් කය වචනය සංවර කරගත යුතුයි කියන අදහසෙන් දුරස් වෙලා ඉන්නවා. ඒ පොඩි දෙයක් වෙන්න පුළුවන්. නමුත් හිතේ ලොකු අකුසල් වැඩෙනවා. ඒ නිසා යම් විදිහකින් ධර්ම ශ්‍රවණයක් කරද්දී සාකච්ඡා කරද්දී ඒ සුදුසු ස්ථානයක වාසය කරමින් බොහෝම සංසිඳුණු මනසින් ශ්‍රවණය කරන්න සූදානම් වෙන්න ඕනි. මේ පින්වතුන්ට ත්‍රිපිටක ධර්මය කියවද්දී නොසංසිඳුණු මනසකින් ඒ අර්ථ ගන්න බැරි වුණොත් එහෙම භාවිතයට එන්නේ නැහැ. අකුසලයක් එනකොට ඒ කුසල ධර්මයන් ඉදිරිපත් වෙන්නේ නැහැ. කුසල ධර්මයන් ක්‍රියාත්මක වෙනවා පේන්නේ නැහැ. හිතේ ප්‍රණීත භාවය නැහැ. එහෙම වෙන්නේ ශ්‍රවණයේදී දොස් තියෙනවා. සාකච්ඡාවේදී දොස් තියෙනවා. ඒ නිසා කරුණු අර්ථ වශයෙන් එකතු වෙලා නැති හින්දා අදාළ තැනදී භාවිතයට එන්නේ නැහැ. ඒක ස්වභාවිකවම ඉස්මතු වෙලා එන්නේ නැහැ. ඒ නිසා කරුණක් තමා තුළට ගලපගද්දී ඉතා වැදගත් සංසිඳුණු මනසින් යුතුව සුදුසු ඉරියව්වෙන් යුතුව බාහිර ලෝකයට නීවරණ බහුලව වාසය කිරීමෙන් තොරව ඒ ධර්ම කරුණ තමා තුළට ගැනීම මේ කාලේ බොහෝම සතුටු සම්පන්න කාරණයක් තමයි. අපේ ස්වාමින් වහන්සේලා ලංකාවේ දැන් අලුත් ක්‍රමයක් භාවිතා කරමින් මේ තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් මේ බුද්ධ දේශනාව ගොඩක් ඉස්මතු කරනවා. ඒ ත්‍රිපිටක ධර්මය බොහොම පාලි භාෂාව හොඳට ඉගෙනගෙන ස්වාමින් වහන්සේලා බොහෝම ලස්සනට පද වශයෙන් බෙදා පෙන්වමින් ඉස්මතු කරනවා. හොඳ ධර්ම දේශනා රටාවක් දැන් ඇති වීගෙන යනවා අලුතෙන්. අර ව්‍යාපාරික ආකාරයෙන් එක එක ක්‍රම පහුගිය කාලේ තිබ්බා වුණත් මේ හරීමේ අර්ථ සම්පන්න ධර්ම දේශනා ඇහෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා යම් ආයතන වල ඒ විදිහට අලුත් ගිහි පැවිදි පිරිසක් ඇති කරන අදහසින් මේ ත්‍රිපිටකය අටුවා ටීකා වල තියෙන අර්ථය අරගෙන ඒ වගේම මෙතෙන්ට සුදුසු මේ ධර්මයේ තුල මේ අර්ථයේ ඉස්මතු වෙනවා කියන අදහසෙන් ගෞරවයෙන් යුතුව පෙන්වා දෙමින් ඒ අදහසින් තොරව පෙන්ලා දෙන හින්දානේ ධර්ම විකෘති ඇති වුනේ. නමුත් ඒ අදහස තියෙනවා මේ ධර්මයේ මෙතෙන්ට මේ අර්ථයම තියෙන එක අපි පෙන්වනවා කියන බලවත් අදහසින් ගෞරවයෙන් දැන් අලුතෙන් ස්වාමීන් වහන්සේලා ධර්මය විවර කරන්න පටන් අරන් තියෙනවා. ඒ ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ ඔය ස්ථානවල ඉන්න ස්වාමීන් වහන්සේලා ඒ ධර්මය පෙන්වලා දෙනකොට ඒ වගේම මේ අලුත් තාක්ෂණයේ ඔස්සේ රෙකෝඩ් වෙලා තියෙන ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට තමා ගැනීමේ සුදුසු භාවයෙන් යුතුව ගන්න ඕනි. ඒ වාර පාඩම් වගේ ගන්න එපා කවදාවත්. එහෙම ධර්මය අහන්න එපා. පාඩම් ක්‍රමයට අර ස්කෝල් වල විශ්වවිද්‍යාල වල ආයතන වල අපි ඉගෙන ගන්න ක්‍රමයට ඉගෙන ගන්න එපා. මේ ධර්මයේ ඉගෙන ගන්නකොට අර මූලික ගෞරවය සුදුසු ක්‍රමයේ සුදුසු ස්ථානයේ තෝරගෙන සුදුසු විදිහට මේක ගන්න ඕනේ. ඒ එළියට ප්‍රතිඵලයේ එන්නේ නැත්තේ ඇතුළට ගැනීමේ දෝෂයක් නිසා වෙන දෙයක් නෙවෙයි. කල්යාණ මිත්‍ර ඇසුරෙහි මූලික සුදුසුකම් වලින් යුතුව ධර්ම ශ්‍රවණය කරනවා නම් අදාළ තැනදී මූලික ඒ පහසුවෙන් යුතුව ධර්ම ඉස්මතු වෙලා එනවා. කාරණේ ඉස්මතු වෙලා එනවා. ඒක හේතු සම්පත් සහිත වෙන දෙයක්. ඒ නිසා හොඳට ධර්ම ශ්‍රවණයේ දිනපතා මේ පින්වුතුන් කළ යුතු වෙනවා. ඒ වගේම යම් කරුණක් සම්බන්ධයෙන් වාදයක් තියෙනවා නම් වාදේ ප්‍රසිද්ධිය ඉස්මතු කරන්නේ නැහැ අදාළ ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕන. ඒක මේ විවෘත මාධ්‍යයේදී අපි සියලුම දෙනා අතින් කරන බලවත් වරදක්. ඒක ප්‍රසිද්ධියේ නෙවෙයි වාදයට යන ස්ථානවල නෙවෙයි ගෞරවයෙන් යුතුව අදාළ ස්වාමීන් වහන්සේගෙන් අහුවොත් එහෙම වාදයට නොයා උත්තරේ තමාට ලබා ගත යුතු වෙනවා. මොකද විවාදාපන්න මේ කරුණු තියෙනවානේ සමාජයේ. ඒවා ඉස්මතු කර කර ශ්‍රාවකයා යන්නේ නැහැ. ඒ විවාදාපන්න ධර්ම ඇසුරු කරන එක ශ්‍රාවකයාගේ කටයුත්තක් නෙවෙයි. සාකච්ඡාවේදී මේවා එනවා. එද්දී
අදාළ භාග්‍යතුන් වහන්සේ කිව්ව දේ පමණක් ඉස්මතු කරලා තමන් නිහඬ වෙනවා? අදාළ තැනදී ඒ වගේ ප්‍රශ්න අන් අයට යොමු කරද්දී, ප්‍රසිද්ධ ස්ථානවල කතා කරද්දී ඒවා තමා අර්බුද කරගන්න නැතිව ඉන්න ඕනේ. ඒ හින්දා සාකච්ඡාව අතිශය පිරිසිදු එකක්. අර විදිහට වරින් වර මේ පින්වතුන් කාණ්ඩ කාණ්ඩ වශයෙන් එකතු වෙලා යම් ධර්ම මාතෘකාවක් අරගෙන කරුණු ගොනු කරගෙන ධර්ම ශ්‍රවණය කරනවා නම් හිත වැඩෙනවා. අර විදිහට කිව්වේ කාරණේදී ධර්ම කරුණු එකතු කරගන්නවා, ඒ අය ප්‍රකාශ කරන්නේ අපි ක්‍රමේ දැම් සුළු මොහොතකට කලින් කිව්වා. ඒ නිසා අද දවසේ මේ පින්වතුන් මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරලා මේ බාහිර ලෝකයේ දොස් සහිතව ඇසුරු කරන අපේ සිත ආධ්‍යාත්මික ලෝකයේ කුසල් සහිතව පිහිටවා ගන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් යම් අදහස් ටිකක් කතා වෙන්න යෙදුණා. මේ නිසා දැන් අද මෙහි වේලාව නම් 3:33. එතකොට පැය 15 15 හමාරක් ගෙවිලා. එතකොට අපේ ජීවිතේ මේ විදිහට මරණය කරා ලං වෙද්දී ඉතිරි ගෙවන්න තියෙන කාලය සම්බන්ධයෙන් මේ පටිච්ච සමුප්පන්නව පවතින මේ අපේ ජීවිත අවබෝධ කරගන්නවා කියන අදහස දුබල වෙලා තිබ්බොත් එහෙම අපිට එන රෝග ව්‍යසන, එන ඥාති ව්‍යසන, එන භෝග ව්‍යසන ආදී වලදී හිත කම්පාවටපත් වෙලා මේ ලෝකීයම රටාවට ගිලිලා ගිහිල්ලා අපරාධ ජීවිතේ නාස්ති වෙලා යනවා. ඔබ ධර්ම ශ්‍රවණය කළා දැන් යම් දියුණුවක් ලැබලා ඇති. හෙට හිතන්න ඕනේ අද දියුණුවට ඉදිරි පියවරක් මන් තියනවා. ඒක මට කරන්න පුළුවන්. මට ඒක කරන්න භාග්‍යතුන් වහන්සේ ඉන්නවා, ධර්මයේ තියනවා, කල්යාණ මිත්‍ර ඇසුර තියනවා කියලා විශ්වාසයෙන් යුතුව ඊළඟ පියවර තියන්න ඕනේ. ඒක තමයි ශ්‍රාවකයාගේ පොඩ පොඩ ඉස්සරහට යනකොට අර මුහුදේ උදාහරණයක් තියන්න, අර මුහුදේ ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යනවා වගේ ශ්‍රාවකයාගේ ස්වභාවය ඒකයි. ඒ නිසා අන්න ඒ ධර්ම හොඳට ව්‍යවහාර කරන ක්‍රමය අර ලෝක ව්‍යවහාර කරන ක්‍රමයට නෙවෙයි ධර්මයේ ව්‍යවහාර කරන නිවැරදි ක්‍රමය අඳුනගෙන ශ්‍රාවක ජීවිතයේ ප්‍රතිපදාව ඉස්මතු කර ගැනීමේ භාග්‍ය උදා වේවා. ඒ වාගේම භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිතර ඇසුරු කිරීමෙන් ප්‍රණීත ජීවිත සකසාගෙන මරණය දක්වා ඒ නිවන් මඟ වැඩිමේ ඒකායන අරමුණෙන් මේ ප්‍රතිපදාව දියුණු කර ගැනීමේ භාග්‍ය උදා වේවා, කල්යාණ මිත්‍ර ඇසුර නිතර සැලසේවා කියන ප්‍රාර්ථනාව අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනා වශයෙන් සිද්ධ කරනවා. ඒ වාගේම මේ පින්වතුන් අපි සියලුම දෙනා එකතු වෙලා මේ භාග්‍යතුන් වහන්සේගේ යම් ධර්මයක් ශ්‍රවණය කරමින් කතා වෙමින් මේ කළ ධර්ම විවරණේ පුණ්‍ය බල මහිමය සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා, නිවන පිණිස උපනිශ්‍රය කරගනිත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වාගේම මේ පින්වතුන්ගේ මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, නිවන පිණිස මේ පින් උපනිශ්‍රය කරගනිත්වා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ පින් මේ අයටත් මේ ධර්ම මණ්ඩපයට එකතු වූ පින්වතුන්ටත්, ස්ථානවල වැඩවෙසෙන ස්වාමීන් වහන්සේලාටත් මේ භවයේදීම මේ ධර්ම මාර්ගයේ අර්ථයේ ඉස්මතු වෙලා මාර්ගයේ ඉස්මතු වෙලා මේ නිවන් මඟ පරිපූර්ණ කර ගැනීම දක්වාම කුසල් සම්පත් වඩා ගැනීමට මේ පින් ඒකාන්තයෙන් උපනිශ්‍රය වේවා. ඒ වාගේම මේ වදරුවසංගත කාලයේදී සිත රැකගෙන, කය රැකගෙන, ආයුෂ වන්න සැබ්බල ප්‍රඥා දියුණු කරගෙන, සේක ධර්මයන් දියුණු කරගෙන උතුම් ශ්‍රාවක ජීවිතයක් සලසා ගැනීමේ වාග්ය උදා වේවා කියලා අපි පුණ්‍යානුමෝදනා කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුවපත් වේවා. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ. මයාකතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං. සාමිනා කතම් පුඤ්ඤං අයන්දා තබ්බං. සාදු සාදු අනුමෝදාමි. ඕකාස දාරත්තේන කතම් සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ. සාමිනා කතම් පුඤ්ඤං
ඕකාස කමාමි බන්තේ, තුතියම්පි ඕකාස කමාමි බන්තේ, තතියම්පි ඕකාස කමාමි බන්තේ. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මායාලද්දං පස්සී තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. බද්දක විහාරි ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ විකාශනය කරනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද ජනවාරි මස 19 වැනි බදාදා ධර්ම දේශනා පැවැත්වූ මහකන්ද ආරණ්‍ය සේනාසන වාසී ගිනිගත්තේනේ පුණ්‍යානන්ද ස්වාමීන් වහන්සේට තිරාත් කාලයක් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය ලබා දීම පිණිසත් ශාසනයේ කටයුතු සාර්ථක ඉදිරියට ගෙන යාමටත් අවශ්‍ය නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරම